අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරිටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්තිය සමගින් මම දුමින්ද ලක්මා ලදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. අන්තිම මොහොතෙත් මොකක් හරි උපර වැට්ටියක් දාන්න රනිල් හදන්නේ විජිත කියයි. මේක තවත් උපර වැට්ටියක් තමයි. රිෂි සුනක්ලා බැරක් ඔබාමාලාගේ නම්බුකාර දේශපාලනය ගැන හා ට්‍රම්ප් පච්චිලාගේ දේශපාලනය ගැන අද ටෙලිවැකියෙන්. ජනාධිපතිවරයාගේ දුරකාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ පවතින දෝෂය නිවැරදි කිරීමට අදාළ කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශන ලැබී තිබෙනවා. එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ තියෙන ජනාධිපතිවරයාගේ දුරකාලය නියත වශයෙන්ම අවුරුදු 5කට පත්කිරීම සඳහා ගත්ත ප්‍රතිපත්ති තීරණය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළා. ඒ කෙටුම්පත් සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශන ලැබී තියෙන නිසා ඒ කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉනික් බිති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිතුමා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපත්තිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. අපේ ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව තියෙනවා ජනාධිපති දුරකාලය අවුරුදු 5-6 කියන එක. ඒ තිද්දි නැවත වරක් ව්‍යවස්ථා සංශෝධනයකට ඊයේ දවසේ ඔබතුමාලා අනුමැතිය දෙනවා. මේ ඡන්දය අත ළඟ දින ප්‍රකාශ කරන්න තව දවස් 2-3 තියෙන්නේ. ආයේ වෙට්ටුවක් දැමත්තුමා මේ දාන්නේ මේ ඡන්දෙට. අපි කැමැති වුණත් අපි දේශපාලන වශයෙන් අකමැති වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආවගන්තියේ සටහනක් තියෙනවා සාවුරුද්දක් ඉක්මවා කිය. ඒ වෙනුවට ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ තීරණය කළා තියෙනවා සාවුරුද්දක් නෙමේ පස්සවුරුද්දක් කියන වචනයි තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කළ ඇතුළත් කරන්න. ඒකේ තියෙන කුමන්ත්‍රණය කුමක්ද? සාවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස්සවුරුද්දක් ඉක්මවා යන කියන එක ආදේශ කළාම 6-5 වෙනවද 5-6 වෙනවද කියන එක හිතන්න බැරි නම් සිතුවිලි පිළිබඳ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මට නම් හොතට හිතා ගන්න පුළුවන් 5-6 කියන කැමැත්තමනේ. ඔබ පිළිගන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුද්‍රණය කරලා තියෙන දේ. මුද්‍රණය කරලා තියෙනවා නම් 6 ඉක්මවා කියලා. ඒක 5 ඉක්මවා කියන වචනේ ආදේශ කළාම තේරෙනවා කියලා හිතන්න අමාරුයි. අවසන් මොහොතේ හෝ ඡන්දයට උප්පර වැටියක් දැමීමට ජනාධිපති රනිල් සූදානම් වනු ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ව්‍යවස්ථා සංශෝධන උත්සාහය ඊට ආසන්නතම හේතුවක් බවයි සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වමින් ඔහු ප්‍රකාශ කළේ. එක වෙලාවක ජනමත විචාරණයක් ගැන කතා කරනවා. ඒ සමාජගත කරන්නට උත්සාහ කරනවා. තව පැත්තකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ 5-6 ජනාධිපතිවරයාගේ දුහුර කාලය කියලා හොයා බලන්නට පටන් ගන්නවා. 2015 පස්සේ අවුරුදු 9ක් ගිය තැන තවත් ප්‍රශ්නයක් මතුවෙලා 19 නිවැරදි ලෙස සම්මත වුණාද කියලා. මේක තවත් උප්පර වැට්ටියක් තමයි. රනිල් ඡන්දෙට බයයි. පහුගිය කාලේ තුලම ඡන්ද කල් දැම්මා. ඡන්ද අකුලන්න විවිධ උපක්‍රම පාවිච්චි කරා. 19 සංශෝධනයට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා ජනාධිපති වරයාගේ දුර කාලය අවුරුදු 5යි. මේ කාරණෙත් එක්ක රටේ ජනතාවට තාම තියෙන ප්‍රශ්නයක්. අතන තව දවස් 2යි තියෙන මැතිවරණ කොමිසමේ බලය යන්න. මේ දවස් 2 තුලත් අතුරු ආන්තරාවක් නැතුව කරදරයක් නැතුව මැතිවරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔවුන්ට බලය ලැබෙයිද? ඒ අතරතුර කාලෙත් යම්කිසි ප්‍රශ්නයක් ඇති කිරීම සඳහා අවස්ථාවක් තියෙනවද කියන්න බෑ. උපරවට්ටි දාන්න නැහැ කියලා හිතන්න බෑ. දැන් ජනතාවට සැකයක් තියෙනවා. මුද්‍රණාලය වෙන තැනකට ගෙනියයිද? සල්ලි නැහැ කියයිද? සල්ලිත්‍ය වැං කරපු ටික දැන් මදි කියයිද? පරිපූර්ණ ගැස්තමෙන්තුවක් ආපහු ඕනි කියයිද? 5යි කියන දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සටහන් වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණයක් මතු කළා. ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳවත් කැබිනට් අනුමැතියක් කරනවා. මෙතන යම් කිසි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අතරම ආණ්ඩුව කැබිනට් එකේ එහෙම එකක් ගේන්න ඕනි වෙලාවක් නෙමෙයි. මොකද උසාවියෙන් තීන්දුවක් දුන්නට පස්සෙත් මෙහෙම යෝජනාවක් කැබිනට් එකට ගියේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආයන්නේ ජනාධිපතිවරයාගේ දුර කාලය සාවුරුද්දකට වඩා දික් කරන්නේ නම් 3-2 සහ ජනමත විචාරණයක් කියලා තියෙනවා. එතකොට ඇත්තටම ප්‍රශ්නේ තියෙනවා 5-6 අතර අන්තර කාලේ. ඉතින් ඒක 19 සංශෝධනයේ 5 කියලා දැම්මනම් ජනමත විචාරණයකට යා යුතුයි. එදා දැන් ඉන්න අග්නිවේශකාරතුමා තමයි නීතිපතිවරයා විදිහට හිටියේ. නීතිඥවරුන්ගේ පැත්තෙන් ආපු තර්කය තමයි අඩු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. හැබැයි වැඩි කිරීම පිළිබඳව
ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වෙනවා. කැබිනට් එකට මෙවැනි යෝජනාවක් මේ වෙලාවේ දාන්නේ දුර ඒක දාපු ගමන් ඒක ගැසට් කරලා පාර්ලිමේන්තුවට ආවම කවුරු හරි කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙනවා මේකට ජනමත විචාරණයක්. දැන් මේ පාර්ලිමේන්තුව මේ සතිය තුල නෑ. දැන් පාර්ලිමේන්තුව සැසිවාරයක් ලැබෙන්නේ ඊළඟ සතිය තුල. යම් කිසි විදිහ අවස්ථාවක් තියෙනවද මේ 50 කැටුම් පතක් විදිහට පාර්ලිමේන්තුවට ගෙනීමට මේ කාලය තුල? දැන් ගත්තොත් ඇත්තටම නෑ. මොකද හේතුව දැන් කාලේ පැනලා තියෙන්නේ. එහෙම ගත්තම සතිය 7ක් විතර යනවා. එතකොට අගෝස්තු මාසේ අගට විතර යනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 540 වන ටෙලිවැකිය නේද? අර මේ ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කිව්වලු. හරියේ ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කිව්වලු. හොඳේ දැන් මේ ලී ක්වාන් යූලා මහතීර් මොහොමඩ්ලා ලෝකේ දුප්පත්ම රටවල් අංක එකට ගේනකොට අපි පත් කළේම පත් කර ගත්තේම එඬරු ගස්. හරියේ එඬරු ගස්. හොඳේ බෞද්ධ කියන අර්ථවත් ධර්මය හුදෙක්ම බාහිර ආටෝපෙන් පිළිගන්න අදහන බව පෙන්වන නායකින්ට තමයි අප මේතාකල් බලය දුන්නේ. හොඳේ බෞද්ධ ධර්මයේ සරල මුඛ්‍ය අර්ථය අත්හැරීම, තණ්හාවෙන් තොරවීම නේද? ඒත් අවුරුදු 30ක් 40ක් 50ක් පොඩි කාලේ එහෙම නෙමෙයි. හොඳේ පාර්ලිමේන්තුවටම වෙලා බලය අතහරිනවා තියා ඒ ගැන හිතන්නේවත් නැති, හොඳේ අහලගම් හතකින්වත් හිතන්නේ නැති මේ උන්දලා බලයටම බැඳුණු පිරිසක් බවට පත් වෙලා. හොඳේ බලයටම බැඳුණු පිරිසක්. හරිය බලන්න රිෂී සුනක් හා හින්දු බැතිමතෙක්. ගෙදර ගිය මහත්මා විදිහ බලන්න. මගෙන් සිදු වූ අඩුපාඩුවල වගකීම මා බාර ගන්නවා. බලාපොරොත්තු සුන්වීම නිසා ඔබ තුල ඇති කෝපය මට තේරෙනවා. අවුරුදු 44ක් වයස රිෂී සුනක් පරාජය බාරගෙන අගමැති කමිනුත් ඉල්ලාස් වෙලා ගෙදර ගියා නේද? ගෙදර ගිය විදිහ තමයි වැදගත්. ලන්ඩන් නුවර ඔය ඩවුනින් වීදියේ අංක 10 දරන නිල නිවසින් බැහැලා ගෙදර ගියා. තමන්ගේ බෑග් එකත් අරගෙන. හරිද? කිසිම ආරක්ෂකයෙක් නැතිව යන ගමන් ලන්ඩනේ මැක්ඩොනල්ඩ් එකකට ගිහිල්ලා බිරිඳටයි ළමයින්ටයි කෑමත් අරගෙන ගියේ. හොඳේ නිකමට මතක් කරගන්න අපේ හොරු ගෙදර ගිය විදිහ නේද? ආරක්ෂක දැසි දස්සන් පිරිවරාගෙන නේද? යනකොට මන්දිරවල තිබුණු වටිනා දේවලුත් අරගෙන පොදි බැඳගෙන තමයි ගියේ. හරිය අද ඇමරිකාවත් නිකන් බැලූ බැලමට ලංකාව වගේ තමයි නේද? අර ට්‍රම්ප් අච්චිලා ආයේ එන්ට කන ළඟින් වෙඩි පාරවලුත් කනවා. ට්‍රම්ප් අච්චිගේ වයස අවුරුදු 78යි. හොඳේ චෝදනා රැසයි. එක පාරක් ජනාධිපති වෙලා ඉඳලා පැරදිලා ගිහිල්ලා දැන් ආයේ එනවා. ඔක හරි රහ ජොබ් එකක්. හොඳේ ට්‍රම්ප් නිකන් අපේ ට්‍රම්ප් අච්චිලා වගේමයි නේද? හැබැයි ඔය ඇමරිකාව කියන රටට බැරක් ඔබාමා වගේ හරි අපූරු නායකයෙකුත් හිටියා. හොඳේ ඔහු ජනපති වෙලා හරි නම්බුකාර විදිහට ගෙදර ගියා. එයානකොට ඔබාමා කිව්ව කතාව මතකද? Let me be honest with you. I do not understand this. I am in my second term. It has been an extraordinary privilege for me to serve as the President of the United States. I cannot imagine a greater honor or a more interesting job. I love my work. But under our Constitution, I cannot run again. I can't run again. I actually think I'm a pretty good president. I think if I ran, I could win. But I can't. මම ඉන්නේ මගේ දෙවෙනි දුර කාලේ. මේ අවස්ථාවට මම හරි ආදරේ. ඒ කියන්නේ ජනාධිපති දුරේට හරි ආදරේ. හොඳේ නමුත් මට ආයේ තරඟ කරන්න බැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙන නීතිය. මම හිතනවා මම හොඳ ජනාධිපති කෙනෙක් කියලා. මම ආයේ ඉල්ලුවොත් දිනන්න පුළුවන්. හොඳේ ඔහු එවෙලේ හිනහත් වෙනවා. හොඳේ නමුත් මට බැහැ. නීතිය කියන්නේ නීතිය. කිසිම කෙනෙක් නීතියට ඉහළින් නැහැ. මේ කවුද කියන්නේ? බැරක් ඔබාමා. මම දැන් ජනපති කමෙන් ඉවත් වෙලා ගත කරන ජීවිතය සැලසුම් කරනවා. එතකොට මට මෙච්චර ආරක්ෂාවක් ඕන වෙන්නේ නැහැ. බැරක් ඔබාමා තව හරි අපූරු චරිත දෙකකුත් මතක් කරනවා. නෙල්සන් මැන්ඩෙලා හා ජෝර්ජ් වොෂින්ටන් ගැන. මේ ජනාධිපතිවරුන් සිය දුර කාලයේදී කළ දේවල් මත පමණක් නෙමෙයි ඔවුන් ලෝකයට වැදගත් උනේ. මේ අය නිල කාලයෙන් ඉවත් වුණාට පසුව සාමකාමී ජීවිත ගත කළා. එපමණක් නෙමෙයි සාමකාමී ලෙස බල හුවමාරුවට කටයුතු කළා. ඒ තමයි බැරක් ඔබාමාගේ කතාව. දැන් බලන්න අපේ පාලකින් දිහා මොන තරම් තණ්හාකාරීින්ද කියලා නේද? අඩුම ගානේ වැදගත් නම්බුකාර මිනිස්සු ලෙස ආණ්ඩුක්‍රම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති මැතිවරණවලට පවා මොනතරම් ගේම් ගහනවද කකුල් මාට්ටු දානවද අංචි අදිනවද කියලා නේද ඈ තවත් අදින්න පුළුවන් හරිය ඇත්තට ඔබම හිතන්න අවුරුදු 30-40 පොඩි කාලෙ හැම නෙමෙයි හොඳේ අවුරුදු 30-40 අවුරුදු 50ක් පාර්ලිමේන්තු හිටියා සමහරු අවුරුදු 50 හරිද දැන් මේ අයට එදා හදන්න බැරි වුණු රට ඉතින් අද හදන්නේ කොහොමද දෙයියනේ මේ විදිහට ණය අරගෙන නේද මතකද අර ඇන්ජලා මර්ක ජර්මනිය හිටපු යකඩ ගැහණිය ආන් අද පෙන්ෂන් ගිහිල්ලා පුංචි එළවලු කොටුවකුත් කරගෙන මහල් නිවාසයක ජීවත් වෙනවා හරිද පුංචි එළවලු කොටුවක් හොඳේ කෑගේ විනෝදාංශය නමුත් ඔබ දන්නවද අපේ මැති ඇමැත්තන්ලා මන්ත්‍රීලා විතරක් නෙමෙයි ඔය ප්‍රාදේශීය දේශපාලන හොරුන් පවා මේ භූමියේ අක්කර 500 අති විශාල ඉඩම් බලහත්කාරයෙන් හෝ දේශපාලන බලය භාවිත කරලා අල්ලගෙන හූරාකමින් ඉන්නවා කියලා හොඳම උදාහරණේ පුත්තලම පුත්තලමේ බූරුවේ කුටුවත් ලඟින්න අනාගතයේ ඉඩමක් හොයාගන්න නම් සබ්‍රගෙන් අහන්ට වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ මේ හූරාකෑම වහාම නතර කිරීමට නම් මේ සිස්ටම් එකම උඩු යටිකුරු කරන චේන්ජ් එකක් අවශ්‍ය බව කියමිනුයි එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.